රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි අපි දන්නවා දැන් පසුගිය මාස කිහිපයකට කලිනුත් 70%කින් විදුලි බිල වැඩිවීමක් සිද්ධ වුණා දැන් මේ වර්ෂයේදීත් විදුලි බිල වැඩි කිරීම සඳහා සූදානමක් තිබෙනවා සහ අද දිනේදී ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් ගැනීමට නියමිතයි හැබැයි දැන් පසුගිය දින කිහිපයේ තුලදීම කතා කරපු කාරණාව තමයි මේ විදුලි බිල වැඩි කිරීම සඳහා මේ ගත්ත තීරණය නිවැරදිද විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනකොට විදුලි මණ්ඩලය කියනවා ලබන අවුරුද්දට විදුලි බල මණ්ඩලයේ විශාල පාඩුවක් ලබන්න යනවා ඒක වළක්වා ගන්න තියෙන එකම ක්‍රමය විදුලි ගාස්තුව වැඩි කරන එකයි කියලා. ඒ අනුව තමයි දැන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේක විදුලි බල මණ්ඩලය මේ කියන්නේ ඇත්තක්ද නැද්දක්ද කියන අපි පළමුවෙන් පරීක්ෂා කරලා බලන්න ඕන. ඇත්තටම විදුලි බල මණ්ඩලය මේ ලබන අවුරුද්දේදී අතිරේක පාඩුවක් ලබන්න යනවාද කියන එක. එතකොට ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය නිල වශයෙන් කළ යුතුව තිබුණේ තමන්ගේ යෝජනාව මහජන උපයෝගිතා කමිසමට නියාමන ආයතනයට දැනුම් දෙන එක. ඒතකොට ඒගොල්ලන් ඒක අධ්‍යයනය කරලා බලලා කියනවා මේක සාධාරණද අසාධාරණද කියලා. ඊළඟට ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමකුත් අවශ්‍ය වුණොත් කරනවා. දැන් මෙතෙන්දී විදුලල මණ්ඩලය මෙහෙම යෝජනා කරනකොට අපි දැක්කා ඔබ වැනි මාධ්‍යවල කියනවා මහජන උපයෝගිතා කමිසම නැහැ. මෙහෙම පාඩුවක් ලබන්න යන්නේ නැහැ කියලා. එහෙමනම් මේ රජයේම විදුලි බල මණ්ඩලයේ කියන ඉලක්කම් හරිද වැරදිද කියන එක පිළිබඳ ලොකු ආරවුලක් ඇවිල්ලා තියෙනවා. ඉතින් පළමුවෙන් විසඳගන්න ඕන ප්‍රශ්නේ ඇත්තටම විදුලි බල මණ්ඩලයේ මේ අවුරුද්දේ පාඩුවක් ලබන්න යනවද නැද්ද කියන එක. එතකොට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඉලක්කම් මම අවුරුදු 20ක් 30ක් මේ විදුලි ගාස්තු සම්බන්ධයෙන් වැඩ කටයුතු වල සම්බන්ධ වෙලා හිටියා. මේවා ඇත්තටම හදපු ඉලක්කම්. ලබන අවුරුද්දේ මොකද වෙන්නේ කියන එක පිළිබඳව අනාවැකි හදනකොට තමන්ට වාසි විදියට අනවැකි හදන එකක් තමයි විදුලි බල මණ්ඩලය හැමදාම කළේ. මේ ප්‍රකාශ ඔබතුමා වගකීමෙන් සිදු කරන ප්‍රකාශයක්ද? ඔව් ඇත්ත වශයෙන්ම ඒක නිරන්තරයෙන්ම පහුගිය අවුරුද්දවල ඔප්පු වුණා. මොකද විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරපු ඉලක්කම් වැරදි කියලා මහජන උපයෝගිතා කමිසම ඔප්පු කරලා පෙන්නුවා. ඊළඟට මෙතන මැජික් එකක් නැහැ. ඉලක්කම් ඕනම විදියට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසාම තමයි මහජන උපයෝගිතා කමිසම කියන්නේ ඉතාම නිවැරදි විදියට මේ තරම් වැඩි වෙන්න විදියක් නැහැ කියන්නේ.